අයිබෝන් අපේ දරුවන් ස්වාධීනද ඕන් නිදහස්ද ආර්ථික සමාජීය සංස්කෘතික සහ අධ්‍යාපනික පරිසරය තුළ ඕන් නිදහස්ද වන් ඕන් ස්වාධීනද නැත්නම් ඕන් ගුරුවරයෙක් මත යැපෙන දරුවෙක් වීද තිබෙන්නේ කවදා හරි දවසක තරුණෙක් වැඩි හිටියෙක් වුණ දවසක ඔව් ඔහුගේ ආර්ථික සමාජීය සංස්කෘතික සහ සංකල්පනාත්මක පරිසරය තුළ යැපෙනෙක් බවට පත් වෙනවාද හිතා බලන්න යමක් සියුත සතරතුරු විමසා බලමු විදේශ විත්ති විශ්ලේෂක ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රසාද් තුරන්කොඩගේ සමගයි අයිබෝන් ප්‍රසාද් අයිබෝන් මුලින්ම අවධානය යොමු කරන්නේ අද වැඩසටහන් පිළිගැස්මට ජෝර්ජ් ෆ්ලොයිඩ් 2020 වසරේදී ඇමරිකානු පොලිස් නිලධාරියෙක්ගේ ප්‍රහාරයක් නිසා මිය ගියා මුළු ලෝකෙම විශේෂ අවධානයක් යොමු කළා මේ සිද්ධියට ඇමරිකාවේ විවිධ උද්ඝෝෂණ පැවැත්වුණා මේ සිද්ධිය පදනම් කරගෙනමින් මේට සම්බන්ධ වූ පොලිස් නිලධාරියට ඇමරිකානු අධිකරණයක් විසින් වසර 22ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඔව් 45 හැරදී ඩෙරික් චව්වන් නැමැති පොලිස් නිලධාරියාට මේ සිර දඬුවම ඒ කියන්නේ වසර 22ක සිර දඬුවමක් නියම වීම එක්තරාකාරයක සම්දිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මේක ඇමරිකාවේ මෙවැනි පොලිස් බ්‍රූටලිටි කියන එක මේ කියන්නේ පොලිස් ප්‍රචණ්ඩත්වයේ සම්බන්ධ චෝදනාවකදී පොලිස් නිලධාරියෙකුට එරෙහිව ප්‍රකාශ වෙච්ච ලොකුම දඬුවම ලැබිච්ච ලොකුම දඬුවම ලොකු ඒ කියන්නේ පොලිස් නිලධාරියෙක් වරදකරු කරමින් තීන්දුව ලබා දීම ඒ වගේම දඬුවම් නියම කිරීමේදී ඍජු අපරාධයට ගැළපෙන පරිදි සරිලන පරිදි දඬුවමක් නියම කිරීම කියන කාරණා මේ සමස්ත සිද්ධිය තුළ දකින්න ලැබෙනවා මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් සිද්ධිය මොකද්ද දැන් දර්ශන මතක් කළා මේක සිද්ධ වෙන්නේ 2020 අවුරුද්දේ මැයි මාසෙදී ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයෙකු දැන් මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන කළු ජාතිකයා මිනියාපොලිස් කියන නගරයේදී මේ එක්තරාකාරයකට කිව්වොත් මේ පොලිසිය විසින් උවමනාවකින් තොරව කරන ලද ක්‍රියාවලියක් නිසා ඝාතනයට ලක්න මේක ඇත්තටම කියන්නේ පැති දෙකක් තියෙනවා. يعني මේ පුද්ගලයා මරා දමන ඌමනාවෙන්ම පොලිසිය කටයුතු කළාද එහෙම නැත්නම් පොලිසිය කටයුතු කරනපු ප්‍රචණ්ඩ ස්වරූපය නිසා වොහොමිය ගියාද මෙන්න මේ කාරණා දෙක පිළිබඳව නඩු විභාගයෙන් සැලකිලි ලක්න කොහොම වුණත් මේ පුද්ගලයා ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති කළු ජාතිකයා ඔහු යම් කිසි වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ගත්ත උත්සාහයෙන් තමයි මේ සිද්ධිය ඇති වෙන්නේ ඒ අවස්ථාවේදී ඔය ඩෙරෙක් චවෙන් කියන පොලිස් නිලධාරියා ඒ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල තමන්ගේ දන හිසින් තද කරගෙන ඉන්නවා මේ අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුව මෙල්ල කිරීමේ අවස්ථාවේදී එම සිද්ධියේදී කියන්නේ දැන් ඉතාම ප්‍රකට කාරණයක් විනාඩි 8ක් පුරා මේ ආකාරයෙන් තද කරගෙන ඉඳලා තියෙනවා එතකොට ඒ නිසා තමයි අර විරෝධතා ව්‍යාපාරින් පස්සේ පැවැත්වෙද්දී ජනතාව ඒ හා සමාන කාලයක් දන ගසාගෙන ඉන්න පුරුදු වුණා මේ මේ සිද්ධිය පිළිබඳ යම් කිසි ආකාරයක මතවාදයක් නිර්මාණය කිරීම සඳහා එතකොට දැන් මේ චව්වන් කියන පොලිස් නිලධාරියා ඒ දන හිස්ය බෙල්ලට තියලා හිර කළා ඒක ඇත්තටම දැන් පොලිස් ක්‍රමවේදවලදී ඇමරිකාවේ දැන් බොහෝ දුරට පොලිස් විද්‍යාලවල මේ පුද්ගලයන් මෙල්ල කරගැනීමේ විවිධ ක්‍රමෝපායන් උගන්වනවා දැන් මේකත් ඇමරිකාව තුල නීත්‍ය අනුකූල විදිහට ඒ පොලිසියට කියලා දීපු ක්‍රමවේදයක් තමයි මේ පුද්ගලයෙකු මෙල්ල කිරීම ඒකෙදි සිද්ධ වෙන්නේ අර පුද්ගලයා යම් කිසි සැකරුවෙකු මෙල්ල කරගත්තට පස්සේ ඔහුව ගෙල ප්‍රදේශය දන හිසින් තද කරගෙන සිටීම ඒ තුළ අර සැකකරු දුර්වල වීම තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ ක්‍රියාවලිය ගත්තහම ඇයි මෙතරම් අවුට් ක්‍රයි එකක් එහෙමත් නැත්නම් විශාල ආන්දෝලනයක් ඇති වුණේ. එකක් තමයි මේ සමස්ත සිද්ධියම කැමරා ඇසක අසු වෙලා තිබුණා ජංගම දුරකථනයෙන් කවුරු හරි පුද්ගලයෙක් පටිගත කළා. ඒක ඒ තොරතුරු ඒ දර්ශන ඇතුළු ඒ වීඩියෝපට ඒ වගේම අනිකුත් තොරතුරු සියල්ලම අන්තර්ජාලයට මුදා හැර තිබුණා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන පටන් ගත්තා එතකොට ඒ අනුව තමයි ජනතාව තේරුම් ගත්තේ මෙවැනි ඉතා දරුණු මට්ටමේ ඝාතන ඇමරිකානු පොලිසිය විසින් මහදමාලේ අමු අමුවේ සිද්ධ කරනවා කියලා
දැන් සිද්ධියේදී තාම පැහැදිලි පොලිස් නිලධාරින් කිසිම විටකින් මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන පුද්ගලයාගේ ආරක්ෂාව හෝ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ. මොකද අවස්ථා කිහිපයකදීම ජෝර්ජ් ෆ්ලොයිඩ් කෑ ගහනවා I can't breathe එහෙම නැත්නම් මට හුස්ම ගන්න අමාරුයි කියලා. දැන් ඔය ඔහුගේ මරණයෙන් පස්සේ ඇතිවෙච්ච විරෝධතා රැල්ලේදී ඒ විරෝධතාකරුවනුත් මේක තමයි ස්ටන් ප්‍රධාන ස්ටන් පාටේ කරගත්තේ මට හුස්ම ගන්න බෑ කියන කාරණේ. එතකොට දැන් මේ පොලිස් නිලධාරියා මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න උත්සාහයේදී බෙල්ල හිරකනගෙන ඉඳන් හිසින් බෙල්ල හිරකනගෙන ඉඳා මිය යනවා. දැන් මේ සිද්ධියත් එක්ක අපි දැක්ක දෙයක් තමයි දැන් ඇමරිකාවේ මේක सिद्ध वेच पलवेन कलुजाति घातने नेवे सामान्य वसरकट सिद्धीन किहिपयक वार्ता वेनवा किसिदु हेतुवक नैत्व मे कलुजातिकयान घातनेट लक्वीम हिताम कने अहिंसक विधिहट जीवत् वेन कलुजातिकयान्ट पवा याम किसी आकारेकिन तर्जनात्मक तत्वयक निर्माणे वेला तिबुणा मे गेन अमेरिकाव तुल अभ्यंतर संवादेकुत् अति वेला तिबुणा එවැනි තත්ත්වයකට තමයි මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සිද්ධ වෙන්නේ. එතකොට ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේදී ඊළඟ ප්‍රශ්නය තමයි මෙතෙන්දී පැන නැගිච්ච මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ කියන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ කොයිතරම් වැරදි සහගත බවක් තියෙනවද සහ මේ පොලිසිය ක්‍රියා කරපු ආකාරය කොයිම අතකින් හෝ සාධාරණීකරණය කළ හැකිද මෙන්න මේ කාරණා සැලකිලි ලක්න ඊළඟ නඩු විභාගයේදී ප්‍රධාන වශයෙන්ම මේකේ නීතිමය පැත්ත සැලකිලි ගත්තාම නඩු විභාගයේදී තීන්දු කළේ එකක් තමයි මේ තවදුරටත් තොරතුරු අවශ්‍යයි මේ ඝාතනයට ලක් වූ පුද්ගලයා පිළිබඳව සහ නමුත් මේ ඝාතනය සම්බන්ධයෙන් ඍජුම සෙකන්ඩ් ඩිග්‍රි මර්ඩර් එකක් කියන්නේ දෙවන ගණයේ මිනිමු මරුමක් කට අදාළ චෝදනා ගොනු කරලා තිබුණා මේ පොලිස් නිලධාරි කණ්ඩායමට ඩෙරික් චව්වින් ඇතුළු තවත් තිදෙනෙකුට මේ චෝදනා එල්ල වුණා. ඔවුන් තිද ඔවුන් සියලුම දෙනා දැන් මේ වෙනකොට පොලිස් සේවයෙන් ඉවත් කළා. ඒ කියන්නේ ඔවුන් තවදුරටත් පොලිස් සේවයෙන් නිරත වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි දැන් මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය ගත්තාම එකක් දැන් මේක මං කියව ඓතිහාසික සිද්ධියක් කියලා. ඇයි ඇමරිකාක්ස ජනපදයේ පොලිස් කණ්ඩායමක් මෙතරම් දියුණු මේ කියන්නේ මේ අපි ගත්තොත් ලෝකයේ සංනිවේදන තාක්ෂණය ඉතාම දියුණු තැනක තියෙද්දී ඒ කිසිවෙකුකින් සැලෙන්නේ නැතුව මේ මහදවාලේ මේ ආකාරයෙන් පුද්ගලයෙකු මැරෙන ආකාරයෙන් ක්‍රියා කිරීම. දැන් දැන් මේක සමහර විට කාලයේ වැලිතරාවෙන් යට වෙලා යන්න තිබුණා. ඒ වගේම අර මේ යම් කිසි පුද්ගලයෙක් මේක රූගත නොකළා නම් සදහටම මේ සිද්ධිය මොකද මේ පුද්ගලයාට යම් කිසි රෝග තත්ත්වයක් ඇතිවු බව පෙන්නලා ඒක යටපත් කරන්න තිබුණා. අනන්තවත් එහෙම වෙලා තියෙනවා. ඇමරිකාව තුළ තිබෙන ලොකුම සමාජ ප්‍රශ්නයක් තමයි මේ පොලිස් ප්‍රචණ්ඩත්වය කියන එක. මේ පොලිස් ප්‍රචණ්ඩත්වය කොයිතරම් දරුණුද කියනවා දැන් මේ ෆ්ලොයිඩ් සිද්ධියට පෙරත් කළු ජාතිකයන් මිය ගියා. වසරකට සාමාන්‍යයෙන් මරණ කිහිපයක් සිද්ධ වෙනවා 3 4ක් සිද්ධ වෙනවා මෙවැනි සිද්ධීන් පදනම් කර ගනිමින්. ඉතින් ඒ නිසා මේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් එක්ක ලොකු අවධානයක් යොමු වුණේ තවදුරටත් මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා. එතකොට දැන් මේ ට්‍රම්ප් යුගයේ තිබිච්ච හින්දා අවසන් භාගයේ හින්දා මේ විරෝධතා ගොඩක් පුළුල්ුණා මේව රටින් රටට ගියා. ඉතින් අවසානයේදී මේ විරෝධතා සැලකිල්ලට ගත්තාම දැන් වෙනත් කලාපවල පවා දැන් අපේ ආසියානු කලාපයේ පවා මේ ගැන කතා බහට ලක් වෙමින් දැඩි විරෝධතාවයක් එල්ල වෙන්න පටන් ගත්තා. ඊළඟට මේ අපි කතා කරපු කාරණේ පොලිස් බ්‍රූටලිටි කියන එක ඇමරිකා එක්සත් ජනපදයේ දැන් තිබිච්ච ලොකුම ගැටලුවක් තමයි මේ ඇමරිකාවේ කිසියම් අපරාධයක් කළා ප්‍රධාන වශයෙන්ම මේ මිනිස් ඝාතන. එවැනි අපරාධයක් කළා මේ සිරගත වෙන පොලිස් නිලධාරීන්ට එහෙමත් නැත්නම් අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමු වන පොලිස් නිලධාරීන්ට ඉතිහාසයේ මේ දක්වා ලොකු දඬුවම් දීලා තිබුණේ නැහැ.
බොහොමයක් සිද්ධීන් වලදී මේ කළු විශේෂයෙන්ම කළු ජාතිකයන් ඝාතන සිද්ධීන් වලදී වෛද්‍යවරුන් ඒ කියන්නේ දැන් මේ ඇමරිකා එක්සත් ජනපදයේ තුල තිබෙන මේ රටාව ගත්තහම මේ කොයිතරම් වෛද්‍යාංශ විසින් සනාථ කළ තිබුණත් මේ මේ පොලිස් බලයේ යෙදවීම නිසා මේ මරණ සිද්ධ වුණා කියලා මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව ලොකු නීතිමය කියන්නේ සටනක් ගොනු කරන්න මේ දක්වා හැකි වෙලා තිබුණේ නැහැ. බොහෝ අවස්ථාවල පොලිස් නිලධාරීන් නිදහස් වෙලා ගියා. එහෙමත් නැත්නම් ඔවුන්ට දඬුවමක් වශයෙන් ලබා දුන්නේ මේ මිනිස් ඝාතනයේදී ඇතම් කියන්නේ ඔවුන් අනිවාර්ය සේවයෙන් ඉවත් කරන නමුත් ඇතම් අය සේවයේ තබා ගැනීම හිටපු අවස්ථා තිබුණා. එතකොට ඔවුන්ට දඬුවම් වශයෙන් කරන්නේ අර ඉන්ක්‍රිමන්ට් කියලා කියන්නේ අපේ මේ මේ වැටුප් වර්ධකයක් දෙකක් අඩු කරලා දානවා. එච්චර තමයි. ඉතින් කළු ජාතිකයන් මැරුවා කියලා ඇමරිකාවේදී පොලිස් නිලධාරියෙකුට ලොකු ප්‍රශ්නයක් මෙතෙක් මතු වුණේ නැහැ. ඒ නිසා තමයි දැන් මේ සිද්ධිය එවැනි තත්වයකට ඇති නොවෙන්නේ. දැන් කළු ජාතිකයන් මේක කියන්නේ ඇති කියන තැනට පැමිණුණා මේ සංසිද්ධියත් එක්ක. ඒ නිසා තමයි මුළුමහත් ඇමරිකාව පුරා තුල පමණක් නෙමෙයි යුරෝපේත් මේක හටගත්තා. මේ කළු ජාතිකයන් එලිට බැහැලා ඔවුන්ට වෙන අසාධාරණ කතා කරන්න පටන් ගත්තා. වහල් යුගයේ ඉඳලම මේ සිද්ධ වෙච්ච හිංසා පීඩා ගැන කතා කරන්න පටන් ගත්තා. ඊළඟට වහල් මේ කියන්නේ කළු ජාතිකයන් මේ තත්ත්වයට ඇද්දාලා මේ රටවල වහල්ු විදිහට ගෙනාව පුද්ගලයන්ගේ පිළිරූපවා කඩලා බිඳලා දාන්න පෙළඹුණා. ඉතින් එවැනි තත්ත්වයකට තමයි මේ සිද්ධිය අපිට වාර්තා වෙන්නේ. හැබැයි විනිසුරුවරයා සඳහන් කරා මේ කිසිදු මේ සංසිද්ධියක් ඒ කියන්නේ අධිකරණ තීන්දුවට මේ ජනතා බලපෑම් හෝ මේ එයා විවිධාකාරයේ මේ වීඩියෝ දර්ශන විකාශය කරන ඒවා හෝ ඒ සියල්ල නෙමෙයි මේ සිද්ධියේ සැබෑ තත්වය අවබෝධ කරගෙන ඒ අනුව ලබා දීපු දඬුවමක් විදිහට තමයි මේ හඳුන්වන්නේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ එකක් මේ පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් හැසිරෙන්න ඒක හේතුවක් තියෙනවා. දැන් එරට පොලිස් සේවය ඉතාම පුළුල් මට්ටමේ විවාදගත වෙලා තියෙනවා. කොයිතරම් විවාදගතලා තියෙනවද කියනවනම් ඒක සමහර කුඩා නගරවල තියෙන වෙනම පොලිසියක්. මොකද ෂෙරීෆ් කියන වරු ෂෙරීෆ් වරු යට තමයි තියෙන. ඒ ෂෙරීෆ්ගේ නීතිය තමයි නීතිය. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඇමරිකාව තුල විවිධාකාරයේ අපි කතා කරන පොලිස් දැන් අපේ තනි පොලිස් සේවයන් ඉතින් ඇමරිකාව තුල මේ විවිධ ස්වරූපයේ මේ ඇමරිකාව කියන්නේ විශාල රාජ්‍යයක්නේ මේ පොලිස් සේවාවන් 18 දහසක් පමණ තියෙන බව වාර්තා වෙනවා. ඒ නිසා ඉතාම සංකීර්ණ මේක එක්කෙනෙක් කියන්නේ එක සේවාවකට අදාළ නීතිමාලා තව එකකට අදාළ වෙන්නේ නැහැ. එක ප්‍රාන්තයක පොලිසියට අයිති අදාළ නීති සීමාවේ සීමාව එහා ප්‍රාන්තයේ පොලිසියට නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මේ මේ පුද්ගලයාට දඬුවම් නියම කිරීමේදී කියන්නේ ඩෙරෙක් චවින් නැමැති පොලිස් නිලධාරී දඬුවම් නියම කිරීමේදී අධිකරණය පැහැදිලිවම සඳහන් කළේ මේ පැවති විරෝධතා හෝ අනිකුත් ඔය සංවේදී කාරණා සියල්ලම බැහැර කළා මේ කියන්නේ දෙවන ගණයේ මිනී මැරුමක් කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා සිරගත කරනවා කියලා. ඉතින් ඒ අනුව ඔහු ඉදිරියේදී මේ පිළිබඳ යම් කිසි ආකාරයකින් මේ තත්ත්වය වෙනස් වෙයි කියලා විශ්වාස කරමින් ඉන්නවා කියන එක තමයි අවසානයේදී ඩෙරෙක් චවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. කොහොමනත් ඇමරිකාවේ එක්තරා පරිච්ඡේදයක يعني නව පිටුවක් විදිහට හඳුන්වන්න පුළුවන් මෙතෙක් කල ඇමරිකාව පස්ස ගහපු يعني යම්කිසි පොලිසියෙන් යම්කිසි අපරාධයක් වුණාම මේ පොලිස් නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදී ඒවා කියන්නේ තව තවත් ඔඩු දුවන ආකාරයෙන් ක්‍රියා කිරීම පිළිබඳව මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධිය තීරණාත්මක කතාවක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඉදිරියේත් මේ ගැන කතා කරන්න තියෙයි. මොකද මේක මෙතනින් අවසන් නැහැ. නඩු තීන්දුවත් එක්ක මේ මේ ඊට පස්සේ මොකද්ද තියෙන ප්‍රවණතාවය ගැනත් අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලෝකයේ තුල ඇමරිකාව රඳවාගෙන තිබෙනා ඌ ඒ ප්‍රතිරූපීට යම්මාකාරයකින් හානියක් එල්ල වුණ සිදුවීමක් විදිහට හඳුන්වා දීමේ හැකියාවක් තිබෙනවා. මෙවන් වටපිටාවක් තුළ අෆ්ගනිස්තානයේ ජනාධිපතිවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතරේ හමුවක් පැවැත්ුණා. මෙහිදී මූලික වශයෙන්ම සාකච්ඡා පැවැත්ුණේ අෆ්ගනිස්තානයෙන්
අමරිකානු හමුදා කණ්ඩ ඉවත් කිරීම පිළිබඳව. ඔව් දැන් ඇමරිකානු බටයන් 4000ක් පමණ ඉන්න ඇමරිකානු සහ නේටෝ බටයන් දැන් ඉතාම අඩුයි ඉන්න සංඛ්‍යාව. ඉතින් මේ සියලුම දෙනා ඉවත් කර ගැනීම ගැන තමයි ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමු කළා තිබෙන්නේ. දැන් අෆ්ගනිස්තානයේට ඇමරිකානු හමුදා යන්නේ 2001 අවුරුද්දේදී 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ දෙසැම්බර් මාසෙත් තමයි ඇමරිකාව මේ අෆ්ගන් මෙහෙයුම දියත් කරන්නේ. ඒ අනුව මාස කිහිපයක් තුල තලිබාන් සංවිධානයේ බලය මේ කඩා බිඳ දමලා ඒ වගේම අනිකුත් ඉස්ලාමීය සරණකාමී කණ්ඩායම් දුර්වල කරන්න ඒ වගේම අපිට වාර්තා වෙන ආකාරයට ඔසාමා බින් ලාඩන් ඝාතනය දක්වාම මේ අෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. දැන් මේකේ ඩොනල්ඩ් ට්‍රම්ප් යුගයේ තමයි මේකේ අවසානයක් දක්වා යොමු විය යුතුයි කියන මතවාදය එළිය දකින්නේ. හැබැයි දැන් බයිඩන් පාලනය තුලත් මේ මතවාදයේ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව තමයි ඇමරිකානු හමුදා ඉවත් කරනවා. ඒ පමණක් නෙමෙයි. ඇමරිකානු හමුදා ඉවත් කළාට පස්සේ ඇතිවෙන තත්ත්වය පිළිබඳව විශාල අවධානයකින් පසු වෙනවා. හැබැයි භූමියේ තියෙන තත්ත්වය මීට වඩා වෙනස්. දැන් තලිබාන් සංවිධානයේ ක්‍රමක්‍රමයෙන් අර අෆ්ගන් හමුදාව දැන් ඇමරිකානු හමුදා ඉවත් වුණාට පස්සේ දැන් මෙතන සිද්ධ වුණේ අර සම්පූර්ණ කොම්බැට් එහෙමත් නැත්නම් මේ යුදමය තත්ත්වය සඳහා ගැලපෙන මේ තත්ත්වයකට වඩා මෙතන තිබුණේ අර අෆ්ගන් හමුදා බොහොම ලදරු අෆ්ගන් හමුදාව තනිකරම ඇමරිකානු හමුදාවේ ආරක්ෂාව නිතරම සහාය අපේක්ෂාවෙන් පසුනා. ඒ නිසා ඒ කණ්ඩායම නිසි පුහුණුවක් නැහැ. ඒවා පුහුණු ලබා දෙන්න මානව සම්පන්නයි. ඒ වගේම මූල්‍ය ප්‍රශ්න තියෙන ඉතින් මේ සියලු ගැටලු සාගත තත්ත්වයන් අෆ්ගන් සාම වැඩපිළිවෙළ තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ බයිඩන් ජනාධිපතිවරයා සහ අෆ්ගන් ජනාධිපති අශ්රෆ් ගානි අතර පැවති සාකච්ඡාවේදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් ලබා දෙනවා මේ අෆ්ගනිස්තානයේ කිසිවිටකත් තනි කරන්නේ නැහැ කියලා. කියන්නේ හමුදා ඉවත් කරගත්තත් අෆ්ගනිස්තානය තනි කිරීමට අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ඒ අනුව ඒ අෆ්ගන් සාම වැඩපිළිවෙළට අවශ්‍ය කටයුතු සිද්ධ කරන බව මේ වෙනකොට ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කරනවා. හැබැයි තලිබාන් සංවිධානයේ දිගින් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා. ඇමරිකාව සමග සාම සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා. ඒ වතරම් සාර්ථකුනේ නැහැ. දැන් නමුත් මේ සිද්ධියේදීත් අපිට වාර්තා වෙන්නේ එක් පැත්තකින් ඇෆ්ගනිස්තානයේ මොනතරම් අස්ථාවර තැනක තියෙනවද, ඇෆ්ගනිස්තානයේ අපේ දකුණු ආසියානු රටක් වුවත් සාක් සංවිධානයේ සමාජිකයෙක් වුවත් අනිත් රටවලට කිසිදු උදව්වක් දෙන්න බැරි තත්ත්වයකට ඇෆ්ගනිස්තානයේ පත් වෙලා තියෙනවා. ඉතින් මේ අනුව බැලුවහම අෆ්ගනිස්තාන් සමස්ත අෆ්ගනිස්තානයේ කතාව ඉතාම බරපතල ඛේදවාචකයක්. ප්‍රසාද් අෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත් වුණොත් තලිබාන් සංවිධානයට අමතර ශක්තියක් ලැබෙයිද? පැහැදිලිවම. දැන් ඒක තමයි තියෙන ගැටලුව වෙලා තියෙන්නේ. දැන් මොකද යම් ආකාරකින් මේ හමුදා ඉවත් කර ගැනීම පමා වෙන්නත් පුළුවන් කියන කාරණය ඉස්මතු වෙන. මොකද හේතුව තියෙන්නේ දැන් දැනටමත් තලිබාන් සංවිධානය අර ඔවුන් පරාජය කරලා එළවා දමනු ලැබූ ප්‍රාන්ත කිහිපයකම බලය අත්පත් කරගෙන තිබෙනවා. එම නගරවල ක්‍රියාත්මක වෙන තලිබාන් සංවිධානයේ අනසක. හැබැයි ඔවුන් තාමත් අර කියන්නේ අන්තවාදී ලෙස ආගමික කටයුතු වල යෙදීම ආරම්භ කළා නැහැ. කියන්නේ පුද්ගලයන් අපි ගත්තොත් විවිධ අවස්ථාවල මේ ත්‍රස්තවාදී ක්‍රියාවලට යොමු වීමට ඔවුන් අර ආගමික කඩතුරා පාවිච්චි කිරීම මේ වගේ දේවල් දැක්කා. නමුත් අෆ්ගනිස්තානය තුළ තවමත් තලිබාන් සංවිධානයේ බලය වර්ධනය වීමක් මිස අර අපි දකින ආකාරයේ මානව හිමිකම් කඩවීම් තත්ත්වයන් තාම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් තලිබාන් සංවිධානයේ තයික්මන්ට ඔය ලදරු අෆ්ගන් හමුදාව දුර්වල කළා පාලන බලය තුළට ඒ රික්තකය තුළට රිංගා ගනී කියන සැකය පවතිනවා. ඉන්දියාවේ කාශ්මීර අර්බුදය බොහෝ කලක ඉඳන් ඇදීගෙන ප්‍රශ්නයක්. විවිධ නායකයන් මෙතන විවිධ විසඳුම් ඉදිරිපත් කළත් තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රාන්ත නායකින් සමග සාකච්ඡා පැවැත්වුවා මේ පිළිබඳව. ඔව් අපි ඊයේ මේ ගැන කතා කරා. දර්ශන දැන් මූලික වශයෙන් අවධානය යොමු වෙලා තියෙන්නේ මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් තියෙනවාද කියලා. මොකද මෙතන ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මේ අපි ගත්තොත්
ඉන්දිය රජයට රජයේ ස්ථාවරයට යම්මාකාරයකින් සම්බන්ධ කණ්ඩායම් වල නායකයන් අතර තමයි මේ සාකච්ඡා පැවැත්ුණේ. දැන් මෙතෙන්දී මූලික වශයෙන්ම අවධානය යොමු වුණේ ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්ම පිළිබඳව. එය ඉතාම වැදගත් කාරණයක් විදිහට සලකනවා. මොකද දැන් මේ කාශ්මීරයේ තියෙන මේ තත්ත්වය ගත්තහම කාශ්මීරයේ 2019 අවුරුද්දේදී ඉඳලා මේ ඉවත් කරා අර මේ ඔටොනොමී එහෙමත් නැත්නම් ස්වයං පාලන තත්ත්වය ඉවත් කළා. ඉන් පස්සේ තමයි ප්‍රථම වතාවට මේ සාකච්ඡාව පැවැත්වුවේ අපි ඊයේ කතා කළා. දැන් තියෙන ප්‍රශ්නය තමයි කාශ්මීරය මේ මධ්‍යම රජයේ පාලනය යටතේ තියාගෙන කොහොමද මේ කටයුතු කරන්නේ කියන කාරණේ. මොකද දැන් කාශ්මීරය තුල තියෙන බෙදුම්වාදී යුද්ධයක් 1989 ඉඳලා මේ කාශ්මීර බෙදුම්වාදී යුද්ධය ඉන්දියාවේ පවතින්නේ. ඒ වගේම ඉතාම ප්‍රචණ්ඩකාරී යුද්ධයක් මේකට මැදිහත්කරුවන් ඉන්නවා. ඒ කියන්නේ මේ කාශ්මීර සරණකාමී කණ්ඩායම් රැසක් පාකිස්තානයේ පුහුණු කරනු ලබන බාට චෝදනා එල්ල වෙනවා. ඒ පාකිස්තානයේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි තාම ගැටලු සහගත තත්ත්වයක් තමයි මේ කාශ්මීරේ පදනම් කරගන්නේ තියෙන්නේ. ඉතින් අපිට ඉදිරියේදී යම් ආකාරයකින් මේ සාකච්ඡාවල කිසියම් වූ ප්‍රතිඵලයක් දැක ගන්න ලැබෙයිද කියලා යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා. ආර්ථික විද්‍යාවට අනුව වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත තමයි මිල තීරණය වෙන්නේ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලත් ඉල්ලුම් සැපයුම් බලවේග මත ඉහළ ගොස් තිබෙනවා. ඔව්, දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මේ අපි අලුත්ම වාර්තාවක් මේ සඳහා පාවිච්චි කළා. ඊයේ සවස ලෝක වෙළඳපොලේ තෙල් මිල පිළිබඳව කරුණු සඳහන් කරන. දැන් මේ අනුව අපිට මොකද ලංකාවේ දැන් තෙල් මිල පිළිබඳව ලොකු අවධානයක් තියෙනවා. විශාල කතාබහක් පවතිනවා ඒ සම්බන්ධයෙන්. ඒ කතාබහ අතරේදීම විවිධාකාරයේ දේශපාලනික ක්‍රියාමාර්ග සිද්ධ වෙන. නමුත් අපි ලෝක වෙළඳපොළ බැලුවහම ඊයේ දිනේ දැන් 2018 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වෙච්ච වැඩිම තෙල් බැරලයක් සඳහා වැඩිම අගය ඊයේ දිනේ තුල වාර්තා වුණා ලෝක වෙළඳපොළේ. දැන් අපි ගත්තොත් මේ බ්‍රෙන්ට් කියන මේ මිල දර්ශකය අනුව තෙල් බැරලයක මිල ඊයේ දිනේ උපරිම මිල ඩොලර් 76.718ක් වුණා. ඒ වගේම මේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් කියන ඒ තෙල් නිෂ්පාදන ඒ තෙල් බැරලයක මිල ඩොලර් 74.75ක් ලෙස වාර්තා වුණා. මේව තමයි ඊයේ දිනේ තුල වාර්තා වෙච්ච ඉහළතම අගයන්. ඉතින් මේ මේ තත්ත්වයට හේතු වෙලා තියෙන නැවත වතාවත් දැන් අපි දන්නවා ඇතැම් රටවල් සියල්ලම වහලා තිබ්බත් දැන් මේ වෙනකොට තියෙන ප්‍රතිපත්තිය තමයි යම්කිසි ආකාරයකින් ආර්ථික කටයුතු ක්‍රියාත්මක කිරීම. ඒ නිසා ආර්ථිකය ක්‍රියාත්මක වෙන්න නිසා අර තෙල් සඳහා තිබෙන ඉල්ලුම පසුගිය වසරේ සම්පූර්ණ කඩා වැටුණා. නමුත් මේ වෙනකොට තෙල් සඳහා තියෙන ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් තියෙනවා කියලා මේ ප්‍රකාශ කරන විශේෂයෙන්ම මේ ප්‍රකාශය කළා තියෙන චීනය. මොකද මේ තියෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් අපි දන්නවා චීනය කියන්නේ පුළුල් මේ ඛනිජ තෙල් නිෂ්පාදන සහ බලශක්තිය උත්පාදනය ඉතාම ප්‍රමුඛ ලෙස ක්‍රියා කරන රාජ්‍යයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට ඒ අනුව තමයි මේ තෙල් සැපයුම සහ මේ වෙන කියන්නේ දැඩි ඉල්ලුමක් මේ වෙනකොට තියෙනවා. ඒ නිසා තමයි ඉල්ලුම සහ සැපයුම අතර තියෙන පරතරය පදනම් කරගනිමින් තමයි මේ තත්ත්වය කියන්නේ මේ තෙල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින කියලා වාර්තා වෙනවා. අපි දන්නවා කොරෝනා ආසාදනයෙන් පස්සේ රටවල් දැන් ඇතැම් රටවල් සාමාන්‍ය තත්ත්වයට හැරිලා තිනවා. ඉතින් මේ අනුව තමයි මේ 2018 අවුරුද්දෙන් පස්සේ වැඩිම තෙල් මිල ඊයේ දිනේ වාර්තා වුණේ. පියාඹල පිරිස ගැන අපි අහලා තිනවනේ. ලංකාවේ ගීතක් තිනවා පියාඹල පිරිස වලින් කුරුමිට්ටෝ එනවායි කියලා. ඇමරිකාව වාර්තාවක් නිකුත් කරනවා මේ හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තුන් පිළිබඳව. පියාඹන පිරිස පිළිබඳව වෙන්නත් පුළුවන්. ඔව්, දැන් මේක ඇත්තටම දැන් ඇමරිකාවේ මේ මේක කාලාන්තරයක් තිස්සේ මේ ගැන පරීක්ෂණ පැවැත්ුණා. ඒ වගේම ඒ කියන්නේ ප්‍රසිද්ධියේ සිදු කරන පරීක්ෂණ, ඒ වගේ ක්ලාසිෆයිඩ් රහසිගතව ඒ තොරතුරු කිසිවක් එළියට ලබා නොදුන් පරීක්ෂණ මේවා ගණනාවක් ඇමරිකාවේ සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඔය ඒරියා කියන්නේ ඇමරිකාවේ
පියාමන පිරිසක් කඩාවට වුණා කියලා හඳුන්වන නෙවාඩා ප්‍රදේශයේ අභිරහස පිළිබඳ විවිධ වූ මතිමතාන්තර තියෙනවා. ඒ නිසා ඇමරිකාක් ජනපදයේ FBI ආයතනය කාලාන්තරයක් පුරා මේ හඳුනානුගත පියාමන වස්තුන් පිළිබඳ පරීක්ෂණ සිදු කළා. එකක් දෙකක් නෙවෙයි. නමුත් අවසානයේදී මේ UFO කියලා හඳුන්වන මේ මුල් අවස්ථාවේදී ඒ ડોකියුමන්ට්ස් වහලා දාන්න සිද්ධ වුණා. මොකද කිසිදු තොරතුරක් ඒ ගැන සනාථ කිරීමක් නැති නිසා. නමුත් දැන් මේ අලුත් වාර්තාව නිකුත් කරලා තියෙනවා මේ 144 වෙනි වාර්තාව. මේ වාර්තාවේ හැටියට 2004 ඉඳලා වාර්තා වෙච්ච අద్භූත සිදුවීම. ඒ කියන්නේ අඳුරා නුගත් පියාඹන වස්තුන් ඒවා දර්ශනය වීම පිළිබඳව පටිගත කිරීම පිළිබඳව සිද්ධීන් ගණනාවක් තියෙනවා. දැන් මේ සිද්ධීන් ගත්තහම සිද්ධීන්ගෙන් මේ සිද්ධීන් 144ක් මේකට මේ ඇතුළත් වෙලා තියෙනවා. එයින් 143ක් පිළිබඳවම කිසියම් පැහැදිලි තීන්දුවක්, ඒ කියන්නේ කිසියම් වූ එකට හේතුවක් සඳහන් කරන්න පුළුවන්. නමුත් එක සිද්ධියක් ගැන තාම කිසිම හේතුවක් සඳහන් කරන්න බෑ. ඒ නිසා මේ පිටසක්වල ජීවේ තියෙනවද නැද්ද කියන එක පිළිබඳව මේ හරහා යම් කිසි ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ කියන එක තමයි ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. මොකද මේ වෙනකොට මේ ඇමරිකාව තුල තුඟක් කතා බහට ලක් වෙලා දෙන ඇමරිකාවේ හමුදා ගුවන් නියමුවන් පවා ඒ හමුදා ගුවන් යානාවලටත් මේ ඒවයිති නිරීක්ෂණ කැමරාවලට මේ හඳුනා නොගත් යම් යම් පියාඹන වස්තුන් හමු වීම නිසා. ඉතින් මේක නිරන්තරයෙන් තියෙන අභිරහසක්, මිනිසුන්ගේ ලොකු කුතුහලයක් තියෙනවා. ඉතින් බලමු ඉදිරියේදීත් අපිට මේ ගැන හුඟක් කතා කරන්න දේ තියෙයි. සමගනම් අදට සියදසින් ප්‍රසාද් වහමත් මෙසෝති මේ සතියන්තේ නිවසට රැඳලා ඉන්න ඔබ ආරක්ෂාවමත් රටම සුරක්ෂිතයි. ආයුබෝවන්.